අයිබෝවන් මමත් වෛද්‍ය කවිෂ්ක ගම්ගේ මම මගේ කලින් වීඩියෝ එකේදී ඔයාලට කිව්වා ලෝකේ තියෙන ඕනෑම අමාරු එක්සෑම් එකක් හරියටම පාස් වෙන්න නම් හොඳටම පාස් වෙන්න නම් ඔයාලා ෆලෝ කරන්න ඕනේ ස්ටඩි ටිප්ස් පහක් ඒකෙදි මම වැදගත්ම කාරණාවක් විදියට කිව්වා ඔයාලා අවුට්පුට් එක එක්සෑම් එකට යන්න කලින් ප්‍රැක්ටිස් කරලා යන්නේ මේ වැදගත්කම සහ ඒ අවුට්පුට් එක ප්‍රැක්ටිස් කරන්න නම් ඔයාලට තියෙන එකම විදිය පාස් පේපර්ස් කරන එක කියන එක අද දවසේ මගේ වීඩියෝ එකෙන් මම ඔයගොල්ලන්ට කියන්නේ හරියට පාස් පේපර් එකක් කරන්නේ කොහොමද කියන කාරණාව. පළවෙනිම කාරණේ තමයි ඔයාලා පාස් පේපර් එකක් හරියට කරන්න නම් ඔයාලට හරියට කරන්න පුළුවන් පාස් පේපර් එකක් මුලින්ම හොයාගන්න ඕනේ. ඒ කියන්නේ ඔයාගේ විෂය නිර්දේශයට ගැළපෙන ප්‍රශ්න සහ ඒ ආශ්‍රය නිර්මාණය වූ පේපර් එකක් මුලින්ම ඔයාලා ළඟ තියෙන්න ඕනේ. උදාහරණයක් විදිහට ජීව විද්‍යාවෙන් උසස් පෙළ කරන ශිෂ්‍යයෙක් ගත්තොත් 2019 වර්ෂයේදී ඔවුන්ගේ විෂය නිර්දේශය සැලකිය යුතු වෙනස්කම් ප්‍රමාණයකට භාජනය වෙනවා. ඒ නිසා මේ අවස්ථාවේදී උසස් පෙළ විභාගයට මෝන දෙන ශිෂ්‍යෙක් 2019 වර්ෂයට කලින් නිර්මාණය වූ පාස් පේපර් එකක් කරන්න උත්සාහ කරොත් ඒකේ සැලකිය යුතු ප්‍රශ්න ප්‍රමාණයකට නිවැරදිව පිළිතුරු ලියන්න ඒගොල්ලන්ට බැරි වෙන්න පුළුවන්. හැබැයි ඒකට හේතුව යාළගේ නොහැකියාව නෙවෙයි ඒ ප්‍රශ්නය විෂය නිර්දේශයට නොගැලපීම. ඒ වගේ අවස්ථාවක පාස් පේපර් එකක් කරන්න උත්සාහ කරනකොට එකක් ඔයාට ඔයාගෙන හරියටම ඇසෙස්මන්ට් එකක් ගන්න බැරි වෙනවා. ඊළඟ කාරණය තමයි පාස් පේපර් එකේ සැලකිය යුතු ප්‍රශ්න ප්‍රමාණයකට පිළිතුරු ලියන්න ඔයාට බැරි වෙනකොට ඔයා පාස් පේපර් එක කරන එක ගැන ඩිස්කරේජ් වෙන්න පුළුවන්. ඒ නිසා හරියට පාස් පේපර් එකක් කරන්න කලින් ඔයාලා කරන්න ඕනේ පළවෙනිම දේ තමයි තමන්ගේ විෂය නිර්දේශයට ගැළපෙන පාස් පේපර්ස් හොයා ගැනීම. 2019 වර්ෂයට පසුව විභාගයට මුහුණ දෙන කෙනෙකුට මේ පාස් පේපර්ස් ප්‍රමාණය සීමිත නිසා ඔයාලා පේපර්ස් කරද්දී මොඩල් පේපර්ස් ඒ සඳහා භාවිත කරන්න පුළුවන් සහ දැනට තියෙන පාස් පේපර්ස් තුන ඒ සඳහා භාවිත කරන්න පුළුවන්. සමහර ගුරුවරු විසින් නිර්මාණය කර හොඳ ප්‍රශ්න සහිත මොඩල් පේපර්ස් වලට ලබා දෙනවා. ඒ වගේ එකක් අරගෙන ඔයාලා පාස් පේපර්ස් පටන් ගන්න කරන්න උත්සාහ කරන්න. දෙවනිද ඔයාලා සැලකිලිමත් වෙන්න ඕනේ කාරණේ තමයි ඒ විදිහට හරියට පාස් පේපර් එකක් කරනකොට ඒක එක්සෑම් සෙටින් එකට සමාන සෙටින් එකකදී ගෙදරදී කරන්න උත්සාහ කරන්න. ගෙදර නිස්ස කලංක තැනකට ගිහිල්ලා ගෙදර කට්ටියට කියන්න ඔයා මේ වගේ ටයිම් පීරියඩ් එකකදී පාස් පේපර් එකක් කරන්න යන්නේ ඔයාලට ඩිස්ටර්බ් කරන්න එපා කියන කාරණේ ඔයාගේ ෆෝන් එක පැත්තට දාන්න. හරියට ඒ වෙලාව අරගෙන හරියටම පාස් පේපර් එක කරන්න. මොකද ඒ මයින්ඩ් සෙට් එකට ඔයා පුරුදු වෙන එක ඒ පාස් පේපර් එකක් කරලා ඔයාලා ලබා ගන්න ඉතාම වැදගත් කුසලතාවයක්. ඒ නිසා ඔයාලා පාස් පේපර් එකක් කරන්න උත්සාහ කරනකොට ගෙදරදී අනිත් ඩිස්ට්‍රැක්ෂන්ස් වලින් පොඩ්ඩක් ඈත් වෙලා ඒක කරන ටයිම් එකේදී හරියටම ඒ පාස් පේපර් එක විතරක් කරන්න උත්සාහ කරන්න. තවත් ගොඩ දෙනෙක් අතර තියෙන මිස්කන්සෙප්ෂන් එකක් තමයි ඔයාලා පාස් පේපර්ස් කරන්න පටන් ගන්න නම් මුළු විෂය නිර්දේශයම ඉවර කරලා ඉන්න ඕනේ කියන කාරණය. අතර මේක ගොඩක් වැරදි කාරණයක්. හේතුව ඔයා විෂය යම් කිසි විෂයක විෂය නිර්දේශය ඉවර වෙන කාලෙ වෙනකොට ආගේ එක්සෑම් එකට තියෙන්නේ තවත් ඉතාමත්ම කෙටි කාලයක් වෙන පුළුවන්. ඒ කාලය තුල ඔයාට නැවත රිවිෂන් එකක් කරන දේ තමයි හොඳම වැඩේ. එයාගෙන අලුතෙන් පාස් පේපර්ස් කරන්න පටන් ගන්නවාට කාලයක් නැති වෙන්න පුළුවන්. ඒ වගේ වුණාම ඔයාට පාස් පේපර්ස් නොකරම එක්සෑම් එකට යන්න සිද්ධ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් පාස් පේපර්ස් ඉතාම අඩු මට්ටමකින් කරලා අඩු සූදානමක් සහිතව එක්සෑම් එකට යන්න සිද්ධ වෙන්න පුළුවන්. ඒ නිසා මුළු විෂය නිර්දේශයම අවසන් වෙනකන් ඉන්න එපා. පාස් පේපර්ස් කරන්න පටන් ගන්න. ඔයා විෂය නිර්දේශය ආරම්භයේ ඉඳන්ම ඒ එක් එක් කොටසක් ඉවර වෙනකොට ඒ එක් එක් කොටසට අදාළ පේපර්ස් පාස් පේපර් එකකින් හොයාගෙන ඒවා කරන්න පටන් ගන්න. සමහර ගුරුවරු විසින් ඒ සඳහා කැටගරයිස් කරපු එහෙම නැත්නම් ඔයාලගේ ඒ එක් එක් ටොපික් එකට අදාළව පාස් පේපර්ස් වල කලින් ආපු ප්‍රශ්න කලෙක්ෂන් එකක් ඔයාලට දීලා තියෙන්න පුළුවන්. ඒ වගේ දෙයක් නැති අවස්ථාවක ඔයාලා විසින් පොඩි කාලයක් අරගෙන ඒ විදිහට පාස් පේපර් එක පොඩ්ඩක් කැටගරයිස් කරගන්න උත්සාහ කරන්න. එතකොට මුල් අවස්ථාවේදී එහෙම නැත්නම් ආරම්භයේදී මේ විදිහට සම්පූර්ණ පාස් පේපර් එකකින් ඔයාට 5% විතර කරන්න පුළුවන් වෙන්න පුළුවන්. තව ටික කාලයක් යනකොට 10%, 50%, 60% ඒ වගේ 100% කරන්න පුළුවන් කාලයක් ඔයාලට එනවා. විෂය නිර්දේශය අවසන් වෙලා ඒ විදිහට සම්පූර්ණ පේපර් එකක් කරන්න පුළුවන් වෙනකොට ඔයා කලින් ඒ පාස් පේපර් එක තැනින් තැන ඔයාට පුළුවන් ප්‍රශ්න විදිහට කරලා ඉවරයි. ඒ නිසා විෂය නිර්දේශය අවසන් වෙලා එක්සෑම් එකට තව කෙටි කාලයක් තියෙනකොට අන්න ඒ පාස් පේපර් එක රිවිෂන් එකක් විදිහට ආපහු කරන්න ඔයාලට පුළුවන්. ඒක ඉතාම වැදගත්.
සහ ඒ විදිහට රිවිෂන් එකක් විදිහට ආයෙ කරපු පාස් පේපර් එකක් කරනකොට පාස් පේපර් එකට යන සම්පූර්ණ කාලයම එකට යොදවන්නේ නැතුව ඒකෙන් 4 3ක් හෝ ඊට අඩු ප්‍රමාණයක් යොදවලා ඒ පාස් පේපර් එක කරන්න උත්සාහ කරන්න. ඒකට හේතුව තමයි ඔයාලා එක්සෑම් එකට යනකොට ඉනිසා නැවත රිවිෂන් එකක් විදිහට ෆුල් පේපර් එකම කරනකොට එක්සෑම් එකේදී ඔයාලට ඒ සඳහා හම්බෙන කාලයට වඩා අඩු කාලයක් යොදවලා ए पास पेपर के नवता सी ग्रेन रिविशन निकाल कराना उत्साह कराना मैं भी तेरे पास पेपर का कराट पास है ये पास पेपर का हरियत मार्किंग स्कीम में कराना हुआ लाखों कर गए हैं माँ इतामत में वैधगत कारण है मैं भी तेरे आठ वैरदुन प्रश्न आ रखे ना एक वैरदुने ऐ किए ने का विवरण है पास पेपर के इतना लिए लती आ गया ये वाके माँ हरि उत्तर है कप्तान ये हरि उत्तर है आप प्रश्न के ना आठ अमत के ना पॉइंट का तीन होना एक इतनी लिए लती आ गया මේ විදිහට අපිට කොච්චර කරත් අමතකම වෙන පොයින්ට්ස් ටික හරියට පේන විදිහට highlight කරලා ලස්සනට ඒ පේපර් එක ළඟ ඉඳලා තියාගන්න. exam එක ළඟ වුණාම මේ විදිහට ඔයාලට අමතක වෙන පොයින්ට්ස් ලියපු collection එකක් ඔයාගේ revision material එකක් විදිහට පාවිච්චි කරන්න ඔයාලා ළඟ තියෙනවා. ඇත්තටම මේ revision material එක ඉතාමත්ම වටිනවා. වටිනාකම මිල කළ නොහැකි revision material එකක්. හේතුව තමයි exam එකට පැය කීපයක් තියලා මුළු සිලබස් එකම රිවිෂන් එකක් කරන්න ඇත්තටම ඔයාට වෙලාවක් නැහැ සහ එහෙම කරන එක තේරුමක් නැහැ හේතුව ඔයා දන්න පොයින්ට්ස් ටික ඔයා කොහොමද දන්නව ඔයාට එක්සෑම් එකට කලින් පැය කීපයක් තියලා ඔයාට රිවිෂන් එකක් කරන්න ඕනේ අන්න ඒ විදිහට ඔයාට වැරදුන පොයින්ට්ස් ටික සහ මොනවා කරත් ඔයාට අමතක වෙන පොයින්ට්ස් ටික මේ ටික කලෙක්ෂන් එකක් විදිහට ඔයා අවුරුදු ගානක පාස් පේපර්ස් වල ලියලා තියාගත්තාම ඔයාට ඉතාමත්ම හොඳ ලකුණු ප්‍රමාණයකට එක්සෑම් එක වෙලාවෙදි යන්න පුළුවන්. මේ විදිහට පාස් පේපර් එකක් කරනකොට ඔයාලා අමතක නොකර කරන්න ඕනේ තවත් එක කාරණයක් තියෙනවා. ඒ තමයි ඔයාලා පාස් පේපර් එකක් කරගෙන යනකොට ඒකේ තියෙන කම්පෝනන්ට්ස් ඔක්කොම එක දිගටම කරගෙන යන්න උත්සාහ කරන්න එපා. උදාහරණයක් විදිහට ඔයා MCQ පේපර් එකක් තියලා කෙටි රචනා ප්‍රශ්නක් තියලා රචනා ප්‍රශ්න මේ සියලුම දේවල් එක දිගටම කරගෙන යන්න උත්සාහ කරන්න එපා. ලෝකේ තියෙන ඕනෑම එක්සෑම් එකකදී මේ කම්පෝනන්ට්ස් ලියන්න කලින් ඔයාලට ඒ අතරතුර බ්‍රේක් එකක් දෙනවා. ඒකට හේතුව තමයි මේ එක එක කම්පෝනන්ට්ස් ලියන්න අපේ මොළය වැඩ කරන්නේ වෙනස් විදිහට. එක එක කම්පෝනන්ට්ස් වලට අපිට තියෙන්න ඕනේ මයින්ඩ්සෙට් එක වෙනස්. ඒ නිසා ඔයා MCQ එක ලියන දවසේම රචනා ප්‍රශ්න පත්‍රය ලියනවනම් ඒක අතරතුර විනාඩි කිහිපයක පොඩි බ්‍රේක් එකක් අරගෙන ඊළඟ කම්පෝනන්ට් එක ස්ටාර්ට් කරන්න. මෙන්න මේ විදිහට ඔයා මේ ජෙනරල් ටිප්ස් යූස් කරලා පාස් පේපර් එකක් කරද්දී එක්සෑම් එකේ එක එක කම්පෝනන්ට්ස් පිළිබඳ කරන්න ඕනේ උපක්‍රම ගණනාවක් තියෙනවා. ඒකෙදි MCQ කරද්දී භාවිත කරන්න ඕන උපක්‍රම සහ රචනා ප්‍රශ්න වලදී භාවිත කරන්න ඕන උපක්‍රම වෙනම තියෙනවා. MCQ සඳහා භාවිත වෙන උපක්‍රම ගණනාවක් තියෙන නිසා ඒක වෙනම වීඩියෝ එකක් විදිහට මම ඔයාලට කියන්නම්. මගේ ඊළඟ වීඩියෝ එක විදිහට MCQ 50න් 50 හරියටම කරන්නේ කොහොමද කියන එක මම ඊළඟ වීඩියෝ එක විදිහට කියනවා. රචනා ප්‍රශ්න වලට උත්තර ලියනකොට භාවිත කරන්න ඕනේ ටිප්ස් ටික අද වීඩියෝ එකෙන් මම ඔයගොල්ලන්ට කියලා දෙනවා. රචනා ප්‍රශ්න පත්‍රයට උත්තර ලියනකොට ඔයා පළවෙනියටම කරන්න ඕනේ කාරණාව තමයි ලෝබ නැතුව විනාඩි 5ක් වේදා කරලා පේපර් එකේ ප්‍රශ්න ටික හොඳට කියවන එක. ඒකේ අරමුණ තමයි ඔයා උසස් පෙළ වගේ විභාගයේදී නම් ඔයා පිළිතුරු ලියන්න යන ප්‍රශ්න ටික මොනවද කියලා තෝරා ගැනීම. වෛද්‍ය පිටියේ සහ විශ්වවිද්‍යාල වල නම් ඔබ ගොඩක් වෙලාවට ලබා දෙන සියලුම ප්‍රශ්නවලට පිළිතුරු ලියන්න ඕනේ. ඒ ආකාරයෙන් ඔයා ලියන්න යන ප්‍රශ්න ටික මොනවද කියන එක තෝරා ගැනීම සහ ඔයා ප්‍රශ්න වලට උත්තර ලියන අනුපිළිවෙල තීරණය කර ගැනීම. ඒකෙත් ඔයාට කන්ෆිඩන්ට් ඔයාට ලේසිම ප්‍රශ්නයකින් පළවෙනි ප්‍රශ්නේ විදිහට අරගෙන පිළිතුරු ලිවීම ආරම්භ කරන්න. ඒ විදිහට ඔයා පිළිතුරු ලිවීම ආරම්භ කරන්න ඔයා ප්ලෑන් කරන ප්‍රශ්නේ නැවත වතාවක් කියවලා ඒකේ තියෙන කී පොයින්ට්ස් ටික හොඳට highlight කරගන්න. ඒ විදිහට ඔයාට ලේසිම ප්‍රශ්නයකට පළවෙනි ප්‍රශ්නේ වශයෙන් ඔයා උත්තර ලිවුවට පස්සේ ඔයාගේ කන්ෆිඩන්ස් ලෙවල් එක වැඩි වෙනවා. ඊතුරු ප්‍රශ්න ටිකට හරියට උත්තර ලියන්න ඒක ඔයාට උපකාරී වෙනවා. හැබැයි මේ විදිහට ඔයා ලේසිම ප්‍රශ්නේ පළවෙනි ප්‍රශ්නේ විදිහට අරගෙන පිළිතුරු ලියනකොට ඔයා නොදැනුවත්වම වෙන්න පුළුවන් අවශ්‍යදායක කාරණාවක් තියෙනවා. ඒක තමයි ඔයාගේ පෙට් ඒරියා එකක් ඔයාට ලේසිම ඒරියා එකක් ඔයා අරගෙන උත්තර ලියන්න හදනකොට නොදැනුවත්වම ඔයාට ඒ ප්‍රශ්නේ වෙනුවෙන් ජෙදන්න ඕනේ කාලයට වැඩි කාලයක් ඔයා උත්තර ලියන්න භාවිත කරන්න පුළුවන්. ඒ නිසා ඔයා පළවෙනි ප්‍රශ්නෙට ඒ විදිහට උත්තර ලියනකොට කාලය ගැන
හොඳටම සැලකිලිමත් වෙන්න. ඒකට හේතුව තමයි ඔයා එක ප්‍රශ්නයකට ඉතාමත්ම හොඳට උත්තර ලියලා ඊළඟ ප්‍රශ්නයට උත්තර ලියන්න නැතුව ඉන්නවට වඩා ප්‍රශ්න දෙකටම සාමාන්‍ය විදිහට හරි පිළිතුරු ලිව්වොත් ඔයාට ස්කෝර් කරන්න පුළුවන් ෆයිනල් මාක් එක වැඩි. ඒ නිසා ඔයාලට එක ප්‍රශ්නයකට තියෙන කාල සීමාව ගැන විභාගයකට යන්න කලින්ම හොඳ අවබෝධයක් ලබා ගැනීම වැදගත්. ඒක මම මගේ පළවෙනි වීඩියෝ එකේ ඔයාලට කිව්වා. ඒ විදිහට ඔයා එක ප්‍රශ්නයකට තියෙන ලකුණු ප්‍රමාණය ගැන සහ එක ප්‍රශ්නයකට තියෙන කාල සීමාව ගැන හොඳ අවබෝධයක් ලබා ගත්තට පස්සේ එක්සෑම් එකේදී ඒක ෆේස් කරනකොට ඒ කාලයටම ඒ ප්‍රශ්නයට පිළිතුරු ලියන්න උත්සාහ කරන්න. ඉතින් අද දවසේ මම ඔයාලට කියලා දුන්න හරියටම පාස් පේපර් එකක් කරන්නේ කොහොමද කියලා ඔයාලට උපකාරී වෙන මේ කාරණා ටික ඔයාලා ඊළඟට පාස් පේපර්ස් කරනකොට එක්සෑම් එකට ලෑස්ති වෙනකොට ඔයාලට ඉතාමත් වැදගත් වෙයි කියලා මම හිතනවා. ඒ වගේම ඔයාලා මම මේ කියපු කාරණා අරගෙන ඔයාලා විසින් භාවිතා කරන සාර්ථක දේවල් තියනවා නම් ඒවත් පහලින් කමෙන්ට් කරන්න මතක කරන්න එපා. අනිත් අයත් දැනගන්න. මගේ ඊළඟ වීඩියෝ එකෙත් මම ඔයාලට කියන්න හරියටම MCQ paper එකක් කරන්නේ කොහොමද කියන කාරණාව. ඒක මිස් නොවෙන්න නම් අපේ channel එකට subscribe කරන්න තමයි කරන්න එපා. Thank you.